සුබම සුබ උදෑසනක් කියලා ජේසුස් වහන්සේගේ නාමයෙන් අද දවසේ ඔබට ආශිර්වාද ගෙන අතර උන්වහන්සේ යහපත් සුන්දර දවසක් ඔබටත් මටත් දී තිබෙන නිසා අපි දෙවියන්වහන්සේ ප්‍රශංසා කරමු. වහන්සේ සියලු දවස්වල උන්වහන්සේ අයිතිකාරයව සිටමින් අපේ ජීවිතේ බලවත් දේ කරමින් උන්වහන්සේ අපව ගෙනෙන පුදුම දේ කරමින් උන්වහන්සේ අපව ගෙනෙන හාලෙලූයා ආශුදාත්මනස ඔබ තුල සිටි උන්වහන්සේ ගුරුවරයාව සිටි ඔබගේ ජීවිතයේ තුල ඔබ සැබෑ ලෙස කොහොමද ජීවත් වෙන්නේ, ඔබ දෙවියන් වහන්සේත් එක්ක කොහොමද මේ ගමන ගමන් කරන්න යන එළිදරව් උන්වහන්සේ සෑම දවසකම සෑම මොහොතකම ඔබට ලබා දෙන උන්වහන්සේ ඔබව පුහුණු කරමින් මාස බොහෝ ගොඩනගන නිසා අපි දෙවියන්වහන්සේ ප්‍රශංසා කරන හොඳද දවසේ දෙවියන් වහන්සේ යම් කාරණාවක් ඔබගේ ජීවිතේ මතක් කරන්න යනවා. දේ වචනේ තුලින් අද දවසේ අපි බලන්න යනවා. අපි අද දවසේ අපි නෝවා කියනා වූ පුද්ගලයා ගැන අපි යම් කාරණාවක් අපි බලන්න යනවා. අපි දකින උප්පත්ති පොතේ එද්දී නෝවා කියනා වූ කෙනෙක් දෙවියන් වහන්සේ ධර්මිෂ්ඨ මිනිසෙක්ව තෝරගන්නවා. මක්නිසාද ඒ කාලය තුල මුළු ලෝකයේ තුලම පාපය අධිකව තිබුණා. ඉතින් දෙවියන් වහන්සේ පාපයට ප්‍රිය නොකරන දෙවියන් වහන්සේ. ඉතින් පාපේ නිසා බොහෝ දේ විනාශ වෙලා තිබුණා. මේක දැක්ක දෙවියන් වහන්සේ තීච්ච පසු දෙවියන් වහන්සේ පුද්ගලෙක් ධර්මිෂ්ඨක පුද්ගලෙක් තෝරගෙන දෙවියන් වහන්සේ නොවට කියනවා, ඔබ නැව හදපම්. ඒ නැව හදලා මම මේ ලෝකේ සියල්ල විනාශ කරන්න යනවා. ඒ නැවට නුඹ සහ නුඹේ පවුල ඇතුළු යන් කියලා දෙවියන් වහන්සේ නොවට දර්ශනයක් දෙනවා. ඉතින් නෝවා මේ වෙනකන් ඔබ උපත් පොත දකිද්දි මේ වෙනකන් වර්ෂාවකන වැස්ස කියන එක නෝවා දැකලා තිබුණේ නැහැ. ඉතින් වැස්ස කියලා දෙයක් දැකලා තිබුණ නැති නිසා නෝවා නමුත් දෙවියන්වහන්සේගේ වචනේ විශ්වාස කරනවා. දෙවියන් වහන්සේ මොකක්කෝ දෙයක් නෝවාගේ ජීවිතයේ සහ උන්වහන්සේ කරන්ට යන බව නෝවා කීකරුව දෙවියන් වහන්සේ නෝවට දෙන්නව සැලැස්මනුව නෝවා නැව නිර්මාණය කරන්න නෝවා පටන් ගන්නවා. ඉතින් මම විශ්වාස කරා මේ නෝවා මේ නැව නිර්මාණය කරන කාලය තුල මීට ප්‍රථම කවදවත් වැස්ස නොදැකපු මිනිස්සු නෝවට විහිළු කරන්න ඇති, නෝවා ප්‍රතික්ෂේප කරන්න ඇති, නෝවව ලැජ්ජ කරන්න ඇති, මිනිස්සු කියන්නේ ඇති නෝවට පිස්සු කියලා. නෝවට දෙවියන් වහන්සේ කතා කරද්දී නෝවා දෙවියන් වහන්සේට කී කරුණා. ඉතින් නෝවාට දෙවියන් වහන්සේ කතා කරන එක මිනිස්සුන්ට පේන්නේ නැහැ, මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. නෝවා දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවයක් තබාගෙන නෝවාට දෙවියන් වහන්සේ කතා කරද්දී ඒ කතා කරන සැලැස්මනුව නෝවා නැව නිර්මාණය කරන්න ගත්තා. ඉතින් නෝවා අවුරුදු 120ක් තුල නෝවා නැව නිර්මාණය කරන අවුරුදු 120ක කාලයක් දෙවියන් වහන්සේ මිනිස්සුන්ට දෙනවා නැවත හැරෙන්න. නැවත හැරීමකට නෝවා මිනිස්සුන්ට කියද්දි මිනිස්සු නෝවා ප්‍රතික්ෂේප කරා. නෝවා කියනවා ජල ගැල්මක් එන්න යනවා, මෙමුළු ලෝකෙ විනාශ කරන්න යනවා, දෙවියන් වහන්සේ කියන උන් වාස විශ්වාස කරන මිනිස්සු ගලවනවා කියලා. ඒ නිසා ඔබලා වරෙල්ලා මේ නැවට ඇතුල් වෙලා බ්ලග ජීවිතේ බේරගන්නේ කියලා නෝවා කියද්දි නෝවා මිනිස්සුන්ට විහිළුවක් බවට පත් වෙන්න ගත්තා. ඉතින් නෝවා ප්‍රතික්ෂේප කරා. මිනිස්සු දෙවචනේ කතා කරනවා, කමින් බොමින් ප්‍රීති වෙමින් මේ පොළොවේ දේවල් සමග ඔවුන් සරණ පාවා ගනිමින් සරණ පාවා දෙනිමින් විනෝදයෙන් ඔවුන් ජීවිතය ගත කරා. ඔවුන් හිතුවා එහෙම දෙයක් වෙන්නේ නැහැ. නෝවාට පිස්සු කියනා වූ මානසිකත්වයක් තුල ඔවුන් සිටියා. නමුත් මේ නැව නෝවා හදනවා. නෝවා හදලා නෝවා ඉවරුණාට පස්සේ නෝවා අන්තිම මොහොතේ කියන්න ඇති සෙනගට වරෙලා දෙවියන් වහන්සේ මේ ලෝකේ ජල ගැල්මක විනාශ කරන්න යනවා. නමුත් ඒ කිසිවෙක් අහන්නේ නැහැ. ඔහු සහ ඔහුගේ දරුවෝ තුන්දෙනා, ඔහුගේ භාර්යාව පමණක්, ඒ අට දෙනෙක් පමණක් මේ නැවට ඇතුල් වෙනවා. ඇතුල් වෙලා දෙවියන් වහන්සේ ඒ නැව දොර වහනවා. දෙවියන් වහන්සේ නෝවට දෙනවා සැලැස්ම, ඒකේ සතු දාණ්ඩ. දෙවියන් වහන්සේගේ සැලැස්ම නෝවා සියල්ල සම්පූර්ණ කරලා නෝවේ පවුලත් මේකට ඇතුල් වෙලා දැන් ඔමිද්දි දවස් දෙක තුන යද්දි වැස්ස කෙමෙන් කෙමෙන් එන්න ගත්තා. කවදාවත් වැස්ස දැකලා නැති මිනිස්සු ඔවුන් ප්‍රීති වෙන්න ඇති වැස්ස දකිද්දි වැස්සෙද්දි ඔවුන් සන්තෝෂ වෙන්න ඇති. ඉතින් මේ වැස්ස පොඩ පොඩ වැඩි වෙද්දි වතුර වැඩි වෙන්න ගන්නවා. ඉතින් ඔවුන්ගේ ධනිස් මට්ටමට ඔවුන්ගේ ඉන මට්ටමම වතුර එද්දි 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 මිනිස්සු බය වෙන්නේ නැති වැස්ස වැඩි වෙද්දි ඔවුන්ගේ ජීවිත දැන් විනාශ වෙන්න. නමුත් මේ වෙනකොට පරක්කුයි නැව වහලා නොවා සහනෝ වගේ පවුල නැව ඇතුලේ සුරක්ෂිතව දෙවෙනස්සේ සිද. නමුත් මේ මනුස්සෝට දැන් පසුතැවෙන්න කාලය ඇවිත් තියෙනවා. නමුත් පරක්කු වැඩි, මෝ
විනාශන වචන කතා කරන දහවල් 40ක් සහ රාත්‍රී 40ක් බැස්ස එක දිගටම ඔලොව තුල තිබුණා. ඉතින් මේ ආකාර දෙවියන් වහන්සේ ලෝකය විනාශ කර හැබැයි නෝවා කියපු එකම එක වචනයක්වත් කිසිම මිනිසෙක් ඇහුවේ නැහැ. ඉතින් මේ උදෑසනත් මම ඔබ සමග බෙදා ගන්නවා අද දවසේ නෝවාගේ සිදුවු වගේ මේ ලෝකයේ දේවල් සිදුවෙන්න යනවා. මේ වචනය තුල කතා කර මේ ලෝකයේ දෙවියන් වහන්සේ දවසක විනාශ කරන්නට යනවා. මේ ලෝකයේ සම්පූර්ණ දෙවනස්සේ විනාශ කළා නැවත දෙවනස් අලුත් ලෝකයක් දෙවනස් හදන්නට. නමුත් වචනය තුල කතා කරන උන්වහන්සේගේ රහස් පැමිණීම සහ අවසාන කාලයේ යම් සිදුවීම් ගැන දේ වචනය තුල කතා කරනවා. ඉතින් මේ වෙනකොට බොහෝ අය මේ දේවල් මතක් කරමින් බොහෝ අය මේ දේවල් කතා කරමින් දෙවියන් වහන්සේගේ සුභාරංචිය දේව දාසය තුල විවිධ මාධ්‍ය විවිධ කාරණා තුලින් මිනිසුන්ට කතා කරනවා. නමුත් මිනිසුන්ගේ සිත් අන්ධ වෙලා ඔවුන් දේව දාසෝ සහ දෙවියන් වහන්සේගේ වචනය ඔවුන් විහිළුවට ලක් කරලා ප්‍රතික්ෂේප කළා. ඔවුන්ට කැමති ලෙස ඔවුන් ජීවත් වෙන මේ ලෝකයේ පාපේ තුල වෛශ්‍යාකම් තුල බේබදුකම් තුල වැරදි සම්බන්ධතාවයන් ගොඩනගාගෙන ජීවිතේ කමින් බොමින් ප්‍රීති වෙමින් ඔවුන් අද දවසේ ජීවත් වෙනවා. නමුත් ප්‍රේමවන්ත සහෝදර සහෝදරි මම ඔබට කියන්න කැමති දවසක් නොවගේ දවස වගේ දවසක් දෙන්න යනවා මේ ලෝකයේ හැම මිනිස්සෙක්ම. එදා දවසේ ඔබ පරක්කු වැඩි වෙයි. නමුත් අද දවසේ ඔබට අවස්ථාවක් තිබෙනවා දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතය දෙන්න. මේ ලෝකයේ දවසක ඉවර වෙනවා. මේ ලෝකයට කාලයක් තියෙනේ. කාලේ ඉවර වුණා පස්සේ මේ ලෝකේ සම්පූර්ණ විනාශයෙන් යනවා. නමුත් දෙවියන් වහන්සේ සදාකාලික බලාපොරොත්තුවක් ඔබට මට දී තිබෙනවා. ඉතින් ඔබ දෙවියන් වහන්සේ විශ්වාස කරොත් දෙවියන් වහන්සේගේ සදාකාලික රාජ්‍ය රූපයට ඇතුළු වෙන්න දෙවෙනස් අවස්ථාවක් දෙන්න. ඔබගේ ජීවිතයේ ඔබට තීරණාත්මක අවස්ථාවක් ඇවිත් තිබෙනවා. ඒ නිසා ඔබ දෙවියන් වහන්සේ හොයන්න. උන්වහන්සේ කවුද? උන්වහන්සේ මොනවටද මේ ලෝකෙට ආවේ? ඒ යේසුස් වහන්සේ මේ ලෝකෙට ආවේ. කාව ගලවන්න දාවේ? මොකද්ද යාගේ අරමුණ? ඔබ මිනිස්සෝ කියන වැරදි තොරතුරු අනුවනේ ඔබ ඔබගේ හදවතින් ඔබ දෙවියන් වහන්සේව සොයන්න ගන්න. ඔබ හරිද ඔබ දකින්න කෙනෙක් බවට පත් වෙන්න. ඔබ පරම්පරාවෙන් ඔබ එළියට එන්න. ඔබගේ සංස්කෘතියෙන් ඔබ එළියට ඇවිල්ලා ඔබ සැබෑව දකින්න දෙවියන් වහන්සේගේ. යේසුස් වහන්සේ මේ ලෝකෙට එනවා මනුෂ්‍යෝ හැම මනුෂ්‍යෙනම පාපයට මිලයක් ගෙවන්න. උන්වහන්සේ කිසිම පාපයක් නොකළ තනන් වහන්සේ. උන්වහන්සේ තුල පාපය තිබුණ නැහැ. උන්වහන්සේ පාපය දන්නේ නැහැ. නමුත් උන්වහන්සේ වචනය තුල කතා කරනවා ඔබ මා නිසා උන්වහන්සේ පාපය බවට පත් වුණා කියලා. උන්වහන්සේ පාපේ බඩ පත් වෙලා උන්වහන්සේ ඔබගේ මගේ මුළු ලෝකේ හැම මිනිසෙකම පාපේ රැගෙන උන්වහන්සේ කුරුසයට ගිහින් උන්වහන්සේ ඔබගේ මගේ ස්ථාන ඔබගේ මගේ පාපේ ස්ථාන උන්වහන්සේ කුරුසයේදී මරලා උන්වහන්සේ තුන තුන ධර්මිෂ්ඨකම ස්ථාන ඔබට මට හුවමාරු කරනවා. උන්වහන්සේ ස්ථානය දවස ඔබට මට දීලා ඒ ශුද්ධාත්මනස ඔබ මා තුල තබලා උන්වහන්සේ ඔබවමව ගොඩනගන්න උන්වහන්සේ උන්වහන්සේගේ සැලැස්ම උන්වහන්සේ සැලැසුම් කරා. ඒ නිසා දෙවචනේ කියන යමෙක් මාගේ හඬ අසල දොර ඇරියොත් මම ඔහු සමග ඇතුළ ඔහු සමග වාසය කරන්නට යනවා කියලා දේ වචනය තුල කතා කරා. ඉතින් ඔබගේ හදවත ඔබ දෙන්න මේ දවස් ගෙවෙනවා විනාශ ලෙස ගෙවෙනවා. දවසක් එන්න යනවා නෝ වගේ වැස්ස වගේ දවසක් එන්න යනවා. මේ ලෝක විනාශන දවසක් එන්න යනවා. එදා දවසේදී ඔබ පරක්කු වැඩි ඒ සෙනඟ පරක්කු වුණා. අනේ නෝවා දොර අරින්න අපිටත් ඇතුළ වෙන්න කියලා ඔහු කෑ ගැව්වා. නමුත් පරක්කු වැඩි ඔබට අදහේ අවස්ථාව ඔබට තියෙන අවස්ථාව ඔබ ප්‍රයෝජනයට ගන්න ඔබගේ හදවත දෙන්න. ඔබ දෙවෙනස්සට කියන්නේ ස්වාමීනි මම බෝ දන්නේ නැහැ. නමුත් බෝවහන්සේව මට දකින්න අවස්ථාවක් දෙන්න. මගේ පාපෙනිස ඔබ කුරුසියේ මැරුණ බව මම විශ්වාස කරනවා. ඔබ නැවත නැගිටීම සමග මාවද නැවත නැගිටෙව්වා කියලා මම විශ්වාස කරනවා. ඔබ විශ්වාස කරන මොහොතේදී දෙවියන් වහන්සේ ඔබට අනුග්‍රහය දෙන්නට යනවා. උන්වහන්සේ නොමිලේ ඔබට ගැලවීම දෙන්නට යනවා. ඒ පාපයෙන් ඔබව ගලවලා දෙවෙනස්සගේ සදාකාලික රාජ්‍යයට උන්වහන්සේ ඔබව ඇතුල් කරන්නට යනවා. ඒ නිසා ඔබගේ හදවතින් ඔබ දෙවියන් වහන්සේට ඔබ කතා කරන්න. උන්වහන්සේ මේ වෙලාවෙත් මේ උදෑසනත් ඔබගේ ජීවිතේ වෙනස් කරන්න මේ ජීවිතය අලුත් කරන්න සහ පරාපොරොත්තුවක් දෙන්න දෙවියන් වහන්සේ විශ්වාසවන්තව සිටිනවා. කිමෙන් කිමෙන් ඔබගේ කාලය ඉවර වෙන්නේ ඔබගේ දවස් අවුරුදු පැය ගණන් තප්පර ගණන් කිමෙන් කිමෙන් ඉවර වෙගෙන ඔබට දුන්නා මේ පොළොවේ ජීවිතයක්. ඒ පොළොවේ ජීවිතය ඉවරන හැබැයි ඔබ සදාකාලික ස්ථානයට ඔබ යන්න යනවා. ඔබ දෙවියන් වහන්සේව අඳුරනවා නෝ ඔබට දෙවියන් වහන්සේ සදාකාලික ස්ථානයක් දී තිබුණා. ඒ තමයි සදාකාලික ස්වර්ගය. හැබැයි ඔබ දෙවියන් වහන්සේ විරුද්ධ ඔබ පාපය තුල ඔබ ජීවත් වෙනා නම් අන්වාසිකම සදාකාලික නිරය වෙන සූදානම් කරත් වෙනවා. නමුත් ඔබට තෝරා ගැනීමක් තිබෙනවා මේ උදෑසන ඔබ ඔබගෙන් අහන්න. ඔබ දෙවියන් වහන්සේ ගහන ස්වාමීනි මට උන ඔබත් එක්ක සදාකාලික ප්‍රීතියෙන් ඉන්න මට අවස්ථාවක් දෙන්න කියලා ඔබ දෙවියන් වහන්සේ ආරාධනා කර මේ උදෑසන උන්වහන්සේ ඔබ
දරුවෙක් ලෙස පිළිගන්න, ඔබගේ ජීවිතය අලුත් කරන්න, ඔබව සුවෙන් සතුටෙන් ප්‍රීතිය නිදහසෙන් තියන්න උන්වහන්සේ බලවත්ව මේ උදෑසන කාලයේ දෙවියන් වහන්සේ සිටින නිසා ඔබගේ හදවත උන්වහන්සේ දෙත් පියාශනා කරුම් සුළු මොහොතක්. අපිට බොහෝසේ ආදරය කරන ජීවමාන දෙවි ස්වාමිනී නාසරේසුන ඔබගේ බලවන්ත නාම නිසා මේ උදෑසන අපි ස්තුති කරනවා. පියාණනේ මේ ලෝකේ සියල්ල දවසක නිම වෙන්න නමුත් ඔබ වහන්සේ සදාකාලිකව සිටින දෙවියන් වහන්සේ පියාණන් මේ ලෝකේ වෙහෙස තුල මේ ලෝකේ තිබෙන කාරණා නිසා අපේ මනස සිත වියවුල්ලා තියෙනවා සහ ලෝකේ තිබෙනව පාපේ නිසා අපේ ආත්මික ඇස් අන්ධ වෙලා තිබෙනවා ස්වාමී. තාත්තේ දවසක මේ සියල්ල විනාශ වෙද්දී අපිත් විනාශ වෙන්න නොවන පිණිස ඔබ වහන්සේගේ කරුණාවද දවසේ අපිට දෙන්න ස්වාමී. දන්නෝවා නැව හදද්දී හැමෝම නොව විහිළු කරන්න හැමෝම නොව ප්‍රතික්ෂේප කරා. නමුත් නොවගේ පවුල විතරක් දෙවෙනස් විශ්වාස කළා. ඒ පවුල විතරක් ගැළවීම ලැබුවා. අද දවසේ ස්වාමිනේ ගැළවීම ලබන්න ඒ සදාකාරික රාජ්‍යයට ඔබ වහන්සේගේ දරුවෙක් ලෙස ජීවත් වෙන්න කරුණාව අපිට දෙන්න ස්වාමී. අපේ ජීවිතේ වෙනස් කරන්න ස්වාමී. අපි විශ්වාස නැයි සුසවාස මේ ලෝකිට ආවේ අපේ පාපේ නිසා. උන්වහන්සේ මැරුණේ අපේ පාපේ නිසා. උන්වහන්සේ නැවත නැගිට්ටේ අපිට නැවත ජීවිතයක් දෙන්න ඕන නිසා කියලා අපි විශ්වාස කරන ස්වාමී. ඔබ වහන්සේ අපිට උගන්වන්න. ඔබ වහන්සේ අපිට එළිදරව් කරන්න. ස්වාමී උදෑසන කාලේ ශුද්ධ ආත්මයෙන් එක්කෙනෙක්ගෙන් සිත් වලට කතා කරන්න. ඒ අභ්‍යන්තරයට කතා කරන්න. භූමිසු කමින් භූමින් ප්‍රීතිමින් සරණපාවා ගනිමින් සරණපාවා දෙනිමින් මේ ලෝකේ දේවල් තුලම ජීවිතේ ජීවත් වෙන. නමුත් ඒ සියල්ල తాවකාලිකයි. මේ පොළොවට පමණක් සීමා වුන් දේ සමග උගේ ජීවිතය විනාශ කරමින යන නමු ස්වාමීන් වහන්සේ සමග ජීවත් වෙන්නේ මේ හැම කෙනට කරුණාව දෙන්න කියලා මේ උදෑසන කාලෙත් මම ඉල්ලනවා. ජේසුස් වහන්සේගේම බලවත් වූ නාමයෙන්. ආමෙන්. ආමෙන්.